යි තෙරවසන්නනා හැදිනට හෙනම් ඉතිං අද අපි භාවනාව මූලික කරගෙන තමයි සාකච්ඡාව පටන්ගන්නේ අපි කිතාම කෙටි සාකච්ඡාව කරම ොකද ම පුුවන්තරම් බලන්නේ මම අඩුවෙන් කතා කරලා භාවනාව සඳහා වැඩිකාලයක් යොමු කරන්න ඉතිං එතකොට ඊට කලින් අපි මෙික්්ෂර කල් මේ සාකච්ඡාවගෙන අප පෙන්ල්ලි පිළිවත්තියෙනවා ඉතින් ඒ සාකච්ඡාවේදී මූලික කරුණු කීපයක් මතු කරන්න උත්සාහර විශේෂයම පහු දවස්ටිගේ තින්ඒ මතුකරපු කාරණා ඇතුළත අංවට පෙන්න්නන්නම් අපි මොකක්ද මේ සාකච්ඡාව හරය විදියට ගත්ත කියලා අපි දන්නවා අපි මේ මගේ ජීවිතය අරමුණු කුමක්ද යන තැනින් තම පටන් ගත්තේ. ඇයි අපි ජීපත්තය එන්නේ ඒක කියන ප්‍රශ්ණට. එතුකට ඒක හොයාගයනකොට අපිටාව අලුත් පැතිකඩක් මම කෞද්ද කියන එක නිරීක්ෂණය කරන්න එමනත්න එක තේරු ගන්න. එතනද මම කියන්න මොකක්දද ගේ පැවැත්ම කියන්නම කක්ද කියන අපි දර්වශය මුල් කාලදි සාකච්ඡා කර පසෙකට දර්ශනක වික්‍රහකු තරගත්තා පටි්ච සමපාදයවගේ පංචස්කාන්දගේ සංකල් පාශයෙන් ඉති මේ ආර්ය පර්ේෂණය තමන් ගැනම කරන සැවීමක් අනුන් ගැන කරන සැවීමකට වඩා තමන් ගැන තමන්ගේ අධ්‍යත්මය ගැනම කරන සැවීමක් ඉතින් එතනද අපිට තේරුණ අප පෞවිදසන සාකච්ඡා කර අපි යමක් කරන්න පෙළවෙෙන්නේ අපේ මේ ගැඹුරෙන්ගෙන ශ්‍රද්ධාව නිසා කියලා. දි කියනක ම අදහස් කරන්නේ කන් වික්ෂ කිය ඉග්‍රීසි වචන තියෙන කන් වින්සවා කියලා. එකන මොකක් හරි තමන්ට ගැබුරෙන්ම ඒත්තු ගන්නවා. එක හරිද වැරදිල කියක නම කතාවක් නමුත් අපි හැමෝගිම ගැඹුරින් එනවා මම මේක ඉදිරට හොයාගෙන ඇන්ඩුවනි. හොයල බලන්න සුදුසුයි. ඉති මේක ආයිපරක් මෙතැන්ට කවර හරි එන්න සමහරිකෙනෙට එක්ක දුක ොදටම වැඩිවෙලායින්න පුුවන්. එම ඇත්තන් සැපහොඳටම වැඩිවෙලා යින්න පුුවන් ඉතින් ඔන්න ඔය. සියම් ආකාරයකින් කවුරුහරිරම ශ්‍රද්ධාවක් ඇතිකරගෙන මෙන්න මේ ආය පර්ේෂණය තමන් ගැනසවීම තමන්ගේ පැවැත්ම ගැෙනසවීම කරන්න පටන් ගන්නවා. ඉති එහෙම කරගෙන යන කොට ඊළඟනමකදද වෙන්නේ එතනදී ඒ සොයාගෙනන පුද්ගලයා ශ්‍රද්ධාව මෝූලි කරගෙන ගියාට ඔහු යම්කිසිේ විචක්ෂණ ශීලී භාවයකෙනුත් මේ වැඩ පටන්ගන්නඕනේ තති තකද යි පටලවිල්ක් නම මේ ශ්‍රද්ධවසා විචක්ෂණශීලී භාවය කියනෙක අරලින්දවසේ මඟ තැන්නේ මේ ප්‍රශ්න කුත්මතු වනා පිට මේ දෙක පැති දෙහෙකටයන් දෙකක්න. ඉතිං හිතන්න හදිසි අපි පැති දෙකට දැන් කම්බෑදිල්ලි තරඟගකදීකොට්ටාසයක් පැති දෙහෙකට අද ගන්නවා. එතකොටඒ කම්බැ දිල්ලි තරන්ගේ පටන්ගත්තහම ල් දැක්ලතිෙනවාද ඒ එකමේ හරි මැද තියෙන තන. කබේ හරි මැද තියන්නේ මධ්‍යස්තු. ති අපි දෙපැත්තකට අදිනකොට එදක බැලන්සු නහම එතන ඇතිවෙන්නේ මධ්‍යස්ට ස්වභාවයක් ඉති මේ විචක්ෂ ශ්‍රීල භවයෂසා ්‍රද්ධාව අතරය අපි හම්බෙන මධ්‍යස්ථභාවය කියක මදධ්‍යස්ථභාවය කනක යම්ගිසියකරකට openපන් මයින් සට්ක් අපට හම්බිෙනවා. ඉතිං එතනිරුත් එහාට අපි කතා කරගෙනකොටි හම්බුුණන මේ දානය කියන එක. මෙ ධානය කියනෙකට දැන් මන්දන්න අපේ බෞද්ධ ජනතාව විදියට නයකව හම අපි පන්සල්වලට දාන දෙෙනවා හම ගොඩක් දානක් දෙනවා නමුත් මේක ඉංග්‍රීසි වචනයගත්තොත් ල්ටසම් මේ ඒඇැනි දැන් ඇල්ටසම් කියන්නේ මමත්වයට ප්‍රතිවරුද්ධ ස්වභාවයක්ඒඇනනි පරාර්ථ චර්යාව. තවි දෙරකකිවුවත් තමන් ගැන හිතන නැතුව අනුන්ුවුවෙන් කරනදේ තමයි දානය කියලා කියන්නේ. ඉතින් ඒක මන් කිව දැ දානයකව හම අයිපරක් ගොඩක්වෙලාවට අපි දෙන්න පෞද්ගලක දාන. ඒ කියන්නේ අපි මොකක්හරි ලබාග්ඩ පින් ලබා ගන්නට නැත්තංග අපේ මලවොන්ට පින් දෙන්න අන්න ඒවගේ දේකට කරන ධදානය තමයි අපි ධනය සලකන්න ගොඩක් කලාවට මුත් මංඟර ඉංග්‍රීසි වශනය තැන්ත දැම්ම ඒකෙන් අදහස් කරන්න එහෙම එකක් නෙවී එගැන අපි ලෝබයකින් තොරව දේශයකින් තොරව අලෝවෙන් අධවේශයෙන් අමෝහෙන් දෙන එක තමයි සැබෑ දානය වෙන්නේ ඉතින් මේ ධනේ තියෙන වැදගත්කම්ම කදද මේ ධනය අපිෝ ගැෙනනව එක පැත්තකට ඒ හරිට මේ වගේ දැන් අපි ඇල්්‍රසම් කියන්නේ මමත්වේ ප්‍රතියරුදධ ස්භාවය. එක මත්ව යම්කි බ පත්ත කටිියයෝගෙන ව ඊට ප්‍රතිවරුද්ධ පැත්තර මයි මේ දාන කියෙනන කපියෝ ගෙන ති ඇයි මේ මත්වේ ප්‍රතිවයරුද් පැත්වයන්නේ ඉතට ැම අපි ම හොයාගන්න පරීක්ෂණයක් තමයි කරන්න ආරි පර්ෂණය කියන. හැබ එතනදී අප තකො ම කියන්නේ අරිසරපි පොඩිකාලි පවිච්චි කර තීන්ත තීන්තකුප්පයක් වගේ. මේ මම කියන නිල්පාට තීතුප තීත කුපියඇති ද හරිම තදයි දැංකානගෙන දකින්න නෑ. තින් මේ තීන්ත කුප්පිය අරගෙන අපි වතුර ලීටරේකටඒක විශ්්‍රකරුත්. එත් තීන්තවල තියන ගණස්වභාවේ නැතිවෙලා ටිකක් ලාපාටක් බට තනුක වෙනවා. ඉතින් අන්නඒ වගේ මේ ආත්මාර්ථකාමිත්‍යය උඩයන මනුස්්‍යයෝ පරාර්ථකාමිත්‍යය පැත්තට හැරු නම අන්න ඒ ප්‍රමාණයට ඒ මමත්ව තනුක වෙනවා. ඉතින් අර නිල්පට විදදුරුපියය විනිවිද අපට ලාගට හැත් ම ක්ද තියෙන්නේ කිය නමුත් එකේ වතුර ලීටේක දැන්නම අපි එක විනිවිඳ බලාගන්න පුුවන්. අපි මේ වතුර ඩීටරේම අරගෙන පණහක දැරල්ලකටදාන විනිවිධ පේන එත්තකොට ඒක තවත් අනක වෙන ඉති හම ගේිල්ලගගේල අපිහිතුමකොම බැරල්ලි අපි ලොකු සාගරයකට වගේ මුදා හැරිය කියලා එතකොට අපිට ඉතාම පැදිව ඒක විනිවිධ බලාගන්න පුළුවන්ගොන්න නිසා තමයි මේ දානය කියන එක ඉතාම වැදගත් අංගයක් වෙන්නේ මේ ආරය පර්ේෂණයේදී ඉතිං අපි මතක දන්න ගී සතය තර වෙන කට්ටිය වෙනුවෙන් යමක් කරන්න කතා කර මේ ධනයෙන් තොරව මේ පර්ේෂණය ඉදිරියට කරගෙන මක් මට තේරෙන්නේ යිපරක් මේ කී කම්පෝනස්ටික්ත්තින ඒටිකා අපි කරන්න නැතුව තිීරි විදිට මොනවා ඉගෙන ගත්ත අපේ හිතේ ගැඹුර ඇති වෙන වෙනස් කමක් සිද්ධවෙන්නේ නැහැ නිකන් අපි තීරි ටිකක් පොතක් ඉගෙන ගන්න දෙයක් විතරයි වෙන්න. ඉතින් ඇත්තටම අපිට ෆෝකස් කරඩුවෙන මෙන්නම ඉතාම සිිම්පල් කරනුඩ දානය විවේකය අන්නේ වගේ ඉතාම සුළ කරුණ ටිකක්කුඩ තමයි ෆෝකස් කරන්නුන නමු ගොඩක් කට හිතන මේ ලොකු පොත් කියවල පතිිචි සෝම්පාදය වගේ ඉගෙනගෙන ඒ ගන්න න කියලා එක ඉග ගැන්නගේ ප්‍රශ්නයක් නේ මගේ ස්රම මේ වෙලා වෙත්තින මේ විශුද්ධි මාර්ගය කියල පොතත් අම් මේක පහු දසල කිය හිටිය ඉතින් විශුද්ධ මාර්ගය කියන්නේ ත්‍රපිටක අබිධර්ම පිටගේට ලේවෙච්ච අටු ආවක් බුද් ගෝෂා හාමුදුරන්ගේ ඉදි මේක කියවල කවර ීතනව නං මේක තේරුම් ගඩ පුුවන් කියලා ඊට වදඳ තරුම් ගැනීමක් කරන්න පුළන් කවරුහරි අවංකව දානයක් පූජා කිරීමෙන් විවේකේ හොයා ගැනීම තුළින්. අනිතක තව එකක් මේ මේවා එකක්වත් පැරලල් යනේ වනවී. එමනැත්න් මේ ීකක් ශල් යන වනබේීම මේ ඔක්ොම පැරලල්ලය නවා එකන මේ ්‍රද්ධාවට පස්සේ විචක්ෂණ ශීබාව ඊට පසෙ ධාන හමක් කරන නවේ ම මේ කියන්නේ මේ එකවර බැඩෙන ගුණංගටකක් ගෙන තමයි මතේ තා කරන්නේ. ඉතිං මේ ධානයත් එක්ක ඊළඟට වෙනදී තමයි මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙන ප්‍රධාන වෙනස යම්කිසි නිවහල්බාවයක් ඇති වෙනවා. නිවහල්භාාවය කියන්නේ නන්කම්පල්සිූ කම්පල්සියූ කැන්නෙම කන්ද අපිට ඒදේ නැත්තන් අපිට ජීවත්තෙන්ට බෑ. එකනෙ ඒක නැතුවම පට ජීත්තෙන් ැමට ොක්කර ඕනයි. ඉති මේ ඉතාම වැදගත් ගුණන්ගයක් මේ ධානයෙන් සිද්ධවෙන්න මොකක්ද මිනිහක් මන් සතු දෙයක් වෙන කෙනෙක්ට දෙනකට බලාපොත්තු විරෙහිතව වනම් පොඩි හරි බලාපරොත්ව ඇතුව අපිද කතාකර ධනය සම්පූර්ය බලාපරොරත්තු රහිතුව කරන්න අඩ ගානය එකෙන්මට කුසලතාවක් පිනක් ලබෙන හරි පිකට කුසලතාවයක් ලබෙන හරි න පැත්ත මන නිව පුර්න ග හ හිතම සහර න්නේ ඇ ගොඩක්නට සහර කට්ිමන් දැනතියෙන. අපේ පන්සල්ලවරත් ධනෙර කටන්න ඒකටියේ දානනි දෙන්න ඇත්තටමයාලට දෙන්නඩපුළුවන්ගින්ද හාමුදුරට බඩගින්න්න නිසා දීලෑන වෙතින හැටකිසිද බලාපරොත්තුවවෙන්න ඉතින් එහෙම ගොඩක් කටියය හැන මුත් යාගකිසි ප්‍රමාණයක් හමත් කනවා ඉතින් ඒ බලාපොරත්තු ඉරහිත දානය තුලින් ඔහුට හැති වෙනවා දැන් මේ මගේ පරිබෝජනය පිනිසමන් තියාගත්ත ටිකක් මං අත හැරදාාවක් ඉතිං ඒටික මට නැති වුණහම ඒ ඒදේ නැතුව ජීවත්වෙන විදිට මගේ හිත හැදිලතතිඉන්ද. විදියකට කිවොත් මේ දානයදීම තුළින් අපිට තව ගුණාගයක් ඇතිවවා ලදදයින් සතුට වීමේ ගුණාන්ගේ. මොකදේ තිබුණටික දුන්නා දැම්මට තියෙන්නේ චුට්ට ඊට වඩ ඒට ඇතුල මංකොහොන සතුට වවෙන්නේ ඉතින් ෙරුණද ලදයිෙන් සතුට වීම කියන එක. ඉතාම සරලකාරණයක් විදියට තේරුණනාට ඒක තේරුම්ගන්ඩ එක ක්‍රියාවයෝධෝනයක ඉතාම මාරුකාරණයක්. ඉතින් මේ ධානය තුලින් මිනිහක් පුරදුුවෙනවා ලදයින් සතුට න්න. ලදදයින් සතුට වෙන මනුස්සයාන්ගේ හිත ආසාවල් පස්සේ. දුවන්නේ ැ කම්පල්සිව්ලි එකනයාට ආසාවල් නැතිවෙනනා කියන එක නෙවයි කියන්නේ එයාගේ හිත ඒ දේවල් නැතිවුණනා කියලා අන්ඩාවැල පෙන් නැහ. ඉතින් නිවහල් මනසක් ඔහු ඇතිවෙනවා ඒත් එක්කම දැන්ගයම් කිසි ප්‍රමාණයකට ඔහු දෙයක් අතහැර ගන්නවා ඇද මේ නිවහල් මට සින සයිට ඩිෆෙක්් එක තමයි තන්හාව අනුලෝමෝ සමානුපාතිකයි දුකට සහ සෝකයට. හෙමකක්දේ ගේ තන්හාාව අඩුවගෙන යනකොට එයාගේ ඊටආදාලව සෝකයයක්ත් අඩුවන දුකත් අඩුවෙන මොකදක නැතුව ඉන්න අට ලදින් සතුර පුළුව හිතත් තියෙන නිසා. ඉති මේ නිවහල් හිත ලබාගත්ත මනුස්සයට ඊට පසේ හම්බෙන ගුණාන්ගේ තමයි සීලය කියන එක. ඉතින් ආයි පරම් මේ දානය වගේම සීලය කියන එකත් සිංහලෙන් අපිට ගත් හම් ඒ ටිකක් ප එකට ත කොනටේ් නත් එකට තින අර්තය ඉතාමත් වෙනස්සක්. සීලේකිව මතක්වෙන්නේ දසිල් ගන්න පන්සිල් ගන්න එහෙමෙක්. නමුත් සීලේගෙනකට තිබුණු ඉංග්‍රීසි වචනය මතකන කරක්ට කියන වනය තිුණේ ඉතිං කරක්ට කියන කඇතර ට ඉංග්‍රී වචන ත් ද සිංහලක පවිච්ච කර පවිච්චයද එක ඇබිුස් ල වචනය පවිච්චක ගන්න බැරිනි ඉග්‍රී වචනය අරන්ගගේ තේරුගන්න ත්ාකරම සීලට කරක්ට කියන්නේ. දැ අපිදන්න කොස් කොස්් ලීතියනවා මහෝගනිී ීතියෙනවා මේ මැහෝගනිීලීකයන් එක බලං ආරෝපනය කරගන ස්භාවය න්නෙවෙේ ඒගහට උපතිම්මාපු ඒ ලීිය කදේතියන ස්භාවයක් තමයි කැරක්ට එක තමයි මහෝගනිීලිය ස්වභාවය ගැන්නේ. ඉතිංග අන්න ඒ වගේ යම් කිසි මනුස්සේට්ට තමන්ගේ කැරෙක්ට එක තමන්ගේ නේචයක තමන්ගේ ස්වභාවය සීලයක් බවට පත්වෙනවා. ඒකැන්ඒ බලං ආරෝපනය කරගෙනන්න සීලයක් නෙවේ නමුත් මේ ධානය නිසා. මත්වෙන් වෙන්නීම නිසා මත්වෙන් අනි පැත්්‍රක කිරීම නිසා මත්වයට ප්‍රධවරුද්ධ පැත්්‍ර ගමන් කිරීම නිසා. ඔහුගේ චරිතය වෙනස් වවා නිවහල් මානසික සව භාවයකට සීලයකට පත්වෙනවා. ඉතින් මේ සී ආපු මනුස යිල්ළකට මොකද කරන්නේ ආයපෝපරක් මේ මං මේ කියන එකට පස්ස එකක් වෙනවා කියක නෙවේ මේ ඔක්කොම එකට තැරලල්ලි වැඩෙන ගුණාංග. ඉතිං සීලය තියන මනුස්සේ කීලළඟට මොකද කරන්නේ. එයා එයාගේ හිත නො නැබුරු වෙනවා අධ්‍යාත්මික පැත්තකට. ආධ්‍යාත්මික කියනක සරලතේරුම තමයි අභ්‍යන්තර කියන එක. ඒකඇන්නේ එයාගේ හිත එයාගේ පැවැත්ම තමගේ හිත පැත්තට යොමයෙනවා. අනුම් පැත්තර යොමුුවවෙච්ච හිත ඉන්ටනලස්සෙනවා ඇතුල් පැත්තට යොමෙනවා ඉතිමිය ඇතුල් පැත්තට යොමුවෙන හිත නිරීක්ෂණය කිරීමට සමහරලාට තර්ඩ්ඩයි එකක් පහල වුණනා කියලත් කියන තුන්වනි යසත් පහල වුනා කියලා මොක ද අපි හනිත් ඇස් දෙක ත් ඉන්ද්‍රීටික ක්ොම තිෙන්නේ ාහිර බලන්න නමුත් අලුතෙන් හැක් පහල වෙනවා දැඟ අපිට තඩ එකක් ඒ තර්ඩයි එක කරන්නේ අප අභ්‍යන්තරය පැත්ත නැර වෙච්ච තක් එකන දැන් උදහරයක් ලීට කටහරි දුකක් නැගුණු ගොඩක් වෙලාට සාමාන්‍ය මොනුසේ හිතන්න මේ දුක මට දුන්නන්නේ අහවලා මේ දුක දුන්නේ අහවල් බඩුව ආවල් ආණ්ඩුව ඒ වගේ කියරතමයි ඒ ගැන දුක හිතන්නේ නමුත් තුන්ග යහ පහල වෙච්චිමනි එක අභ්‍යන්තරයටයමු කරගන්න මේ දුට හතුව දුක පැනගැන්නේ කොට ඳද කියන ට වැදගත්කාරණයක් අනිත්තක මේ ආධ්‍යාත්මික වෙනවා කියන්නේ අපි හම්කිසියාකාරගට අපේ හිත්ත ජයග්‍රහණය කරන්න පුළුවන් වෙච්චක්න අපිඒ එක අර දවේශය ජයගැනීම බයජයගැනීමගේ දේවල් කතා කරේ දුකදජයගැනීම මොකද මෙතන දිතියන්නේ එකක් දි එමනත්තන් හිතහදාගන්නම කරන එකට නෙවෙයි ආධ්‍යාත්මික වෙනවා කියන්නේ තැන් කාටහරි ආගමික වඩ පුළුවන් හිතාහදාගඩ තරපියුටි කලි ආගම පවිච්චි කරන්න පුළන් නමුත් ආධ්‍යාත්මික වෙනවා කියන්නේ එතනින් එහ ස්ටප් එකක් ඉතින් ඒක ගැනත් අවධානයොමු කරන්න ආධ්‍යාත්මික වෙනවා කියන්නේ ආධ්‍යාත්මික වෙලා භාවනා කරනවා මේසා කච්ඡා කරනවා කියන්නේ හිතේතිෙන මාරුවක් එකන හිතේතියෙන දුකක් ම ගන්න ප ලේස් කරනක් ෙව එතන හට ගියක් එක ඉතා වැදගත්කාරමයක් අපිට තේරුම් ගන්න තියෙන. ඉතින් මේ ආධ්‍යාත්මික වෙන හිත ඊළඟට මොකද කරන්නේ යම්කිසි ආකාරයකට හොයන අර්‍ය ගතවීමක්. අරන්්ඩිගත වෙනවා කියන්න මොකක්ද. එකන අපි දක් අර්‍ය ගතවීමේදී කෑඩි දෙකක් තියෙනවා එකක් තමයි මේ රෙස්පොන්සිිබිටීස්වලින් තාවකාලිකව නිදස්වමට පත්වනවා. ඇයි ස්පන්සිබිටිස්වලින් නිදස් වවා කියලා කියන්නේ. අපේ හිත හරියටේ හිතේර බැග්‍රවන්් එකේ වැඩ කරන අලාම් ලෝ එක මංගේෙදා කිව අපිට මොකක්හරි දැන් අදූ දෙත් මගේ එලාම් එක වදින්නලින් මනගිට්ටා ඔයාලත් බලන්න ගොඩක් කලාට අපි මොකක්කරරි හිතට කමණ්ඩ එකක් දුන්නාම ඒ කමාන්්ඩක නොදනුවත්තම හිතේ වැඩරනවා අපි නිදියගෙන් හිතියත් වැඩ කරනවා ඉතින්ං හිතන්න දැන් අපිටෝක සවිඥානිකව නොතේරුණාට අවි්ඥානිකව මේ වගේ අපි දිබපු කමන්ඩ්ස් නිසා ලයිට් පිල වන්ඩෝනේ මෙතන්ට අන්ඩෝනේ මේ වැඩේ තියෙනවා. ඔයගේ ඒව නිසා අපි හිත කොච්චර වේගෙන් වැඩ කරනු ඇද. ඒ වැඩකිරීමේ වේග අපි තීරණ නෑ මොකද අපි මේ කාල ගෝට්ටියක ජජාලයක පැටිල්ලායින්න නිසා ජන්ජාලින් පොඩ්ට පැත්තකට කියලා. දැඟට හියිවල තියෙන පොඩි ේක කදිසියක්කලු නවත්වන්න. අන්න ඒකට කියීල නැවත්තුවම තේරෙනවා කොච්චර වේගෙන් වාහනයන අද කියලා. ඉති ඒ වේගෙන් ඇනල හිවේකයනකොටි තේන කොච්චර වේගෙන් නවාද කියලා විශෂක ලොක හයිවේක් ලේ. ොඩක් වට ද වන අපි ේරනෙන කොච්ටරේග හන යනවද කියලා. සමහටගේ යන්න ප කිලමිට එකේ විස්ස එක හතලිය එකේ පනකවේගෙනත් යන ඒත් වග තේරන්නේ මුත්වාහන පොඩක් පැත්තක නැත්වම තේරවා කොච්චර වේගෙන්ම මේ ලොර හිටන් කොචරවේගෙන් නද කිය. චුටිවාහනටන්. ඉතිගන්නේ වගේ මේ පොඩ්ඩක් පැත්තකටවීම ආරන්න ගතවීම. යම්කිසි ආකාරයකට තමන්ගේ හිතට දාගෙනන්න කමාන්සලින් විරවනය වීම අපි ඊඩගට සිද්ධ වෙන කාරණයක්. නිත්ක තමයි මේ ආරණ්‍ය ගතවීමත් එක්ක සිද්ධ වෙන්නේ ඩිට්ම් එකක් සිද්දෙනවා. අපි අතහැරයාමක් නෙක්කම්මයක් නික්වීමක් සිදුවනෝ. තමන් කැමති දේවල්ලින් තමන් කර හිටපු දේවල්ලින්. ම යා අරක නික්මක්කන නවත් ත තරු ගඩට මොක්කරි හිත දුක් වොහගන්න හම නික්මෙක් ගැ න තන කිය එකයිමට වැඩපුර අවධාරණය කරන්නේ. මේ නිවහල් සිත ආශ්‍රිතව තමයි මේ ආර්‍ය ගතවීමත් තියෙන්නේ. එතකොට දානය සීලය ආශ්‍රිතව තමයි මේ ආරන්න ගතීමත් තියන්නේෙ මේ මීටයිම එකකොහ ගැනීම. අප ස්සරට ීටයිම ගැ කතාාකරම. ඉති මේ විවේකේ ඉස්පාසුව ඇතිීම තමයි ඇතනද තියෙන්නේ. මේ වි නිවහල් භාවය ආරණ්‍ය ගතවීම උඩ ඒ හිතට ඇතිවවා විවේකයක්. රෙට ල් ක් රෙස්ට් කරන එක. ඉතින් අයි මේ රෙස්ට කරන්නේ මේ අපි මේ කතින් කලින් කතා කරමේ විලක් ගැනේ මේ විලේ ඇර කේතලේ වතුර නටන වගේ වතුර බුබුලු නාටන වනම්. එඒම නැත්තම් මේ මඩ වගේ මඩ නිසා මේ පතුල පෙනෙ නැත්තම් මේ මධ්‍යස්ත නැතික නිසා. එහම අපට මේ පතුල පෙනන්නේ අපේ හිතේ ගැඹුර බලන්න අආධ්‍යාත්මික වන්න අපිට හැකියාවක් නෑ. ඉතින් ආධ්‍යත්මික වීම ප්‍රරික්විසිට්ස් කෙන තමයි ම කතා කරන්න. ඉති මේ විවේකය නිවහල්පාවය ආර්‍ය ගතවීමත් එක්ක. ඊළඟට අපිට හම්බි එක තමයි සතිමත්වීම සහ සම්මාධිට්ිය කියන එක. ඒ දෙක එකනකින් වෙන්ව පවතින්නේ නැහැ. මුත් එකෙක් වන්න පවති ොකක්ද මුලිින් ේ කකුලද ිත්තර දරග ප්‍ර්නයක් ෙනවවා චික න්න ිටුවේෂනක් කියෙනවා ඉතින් ඒ එකට තමයි වැඩෙන්න්නේෙමේ හැමතනකම මම පෙන්වා හැමතනම ගැට තියෙනවා. දානය දෙන්න හිත පෙළබෙන්න්නත් ධානය දෙන් ඩෝනි අනි පත්ත එහම දැන්නු පුළුවන්ට එෙම හිත හදිල තියෙන් ඕෝනි ඒගේ මේ හැමතනකම ගැටක්තිෙනවායි ගැට කඩාගන්න විදි අපි තමයි දන්නේ තමක් විතයි න්නඒ එක පිමිනිහෙක්ට කියන්න අමාරුයි ගොඩක් කරවට ඉතින් මේ සතිමත් භාවය තමයි අපි හොයා ග්ඩයන්්ඩෝනේ මකක්ද කියක එක විවේකයක්ත් නෙවෙයිඒ ආධ්‍යත්මික වීමත් නෙවෙයි ඒ වෙන එකක් සතිමත් භාවය කියෙන ඇතටම ටලක් ඒ අලුතැෙන් අප ඇතිකරගන්නඩ පුරුද්දක්. ඒක සතිමත් භාවය හැමතිස්සම රඳා පවතින්නේ සම්මාධීට්්‍යවු සම්මාධීි්්‍යය යන සතිමත් වමෝඩ ඉතිං ඔන්න හොම එකක් තියෙන එත්තක මම පොඩි සූත්‍රැක් පෙන්න්නන්නම් පල සූත්‍ර කියයට එකක් තියෙන එද හමක් වඩන බහල කරනලද මහත් පල මහානිසංසවේ කවර දහමක්ක ද ආනාපාන්ඩ සතිය මහනිනි. එතකොට මසස් නෙහි මහන ආරණකටගිය රක්මලොකට ගියේ හිස් කියියකයට ගගේය.ද මෙතන ආනාපාන සතියන අප අම්ගිසිකාරක හස්මිහල පහලයවා බැලූ අපි ල මොකද මේ ආනාපාන් සතිය ගැඩ කියලා එම හුස්ම ගන්නකද එත්තකම මේක වැදගත්කාරණ ඇත්තිවා මෙසස් නහි මහන කියලා මෙසස්නේ මහන කන්නේ මං ආයිපරක්කිව මේ බුද්ධගමක මනුස කියක නෙව උරදධාගනින්න නුසක්කනෙ නෙවයි බුදු හාමුදුරුව කියපු කිය පුදේ යෝජනාකරව මාර්ගේ තේරුන්ගත්තක් කෙනෙක් ඒකට අපිට ජාතියක් ජම්මයක් වැඩන්න මේ තේරුන්ගත් ඕනෙක් කනෙ මසස්න හන තමයි. තුමගදද බර්චටිටගේ බුඩිස්ටවෙන්න්න ෝනේ එමනතා හාමුදුරෝ කෙනෙක් වෙන්නොනු කියෙක් නෑ මොකක් හරි වේශයකින්. මේ වචනය තේරුම් ගත්තනම් මෙෙසනේ මහන. අන්න ඔහු අරණකට ගේ රුක්මුලකටගේ සුන්‍යාරයයට ගේ කියල දෙවෙනි කැල්ලත්තින. ඒකෙන් මොකක්ද අපි අහස් කරන මංගී සතය කි්වා. මේ ආර්්‍යගතවීමඇහමනත්තන මේ යම්කිසිකරට තියන රෙස්පන්ස්බිටිස්ල නිදස්සීම ගොදනට කරන අමාහරුයි. එක්කෝ එක කරන්න අවශ ශක්තියනහැ. ඒකරගන්න විදිේ දන්නන්නේ. ඉතින් ඒක කරගන්න විද ැ මං යම්කිසියාකාරකටකක් මෙන්න මෙහමරල බලන්න පුළුවන් කියලා මං ද ලගේ හන්න ල ගේ තේක කර කිය මංගල ත්‍රබස් කියරකක් ගැනකිවා. ඉතින් මෙන්න මේ විදියට. බෙඩ් පාතරroomම් බස් නේචන් එක්xiයි ටම් කොහමදාපි ආර්‍ය ගතවීමට පාවිච්චි කරන්න කියෙනක. ඉතින් එතනද මෙතැද අපිට තේරණවා මීටයිම් එක කියන එකට යම් කිසි ආකාරකට අපි පේ වෙන්ඩනි. පේවෙන කියන්න ොකද දැන් අපි දන්නවා. මේද තමයිට කරන්න තියන්න කියෙන මගේ හිතේ මාණ්ක්වෙටලතිනන්ද උදාහරන කිට ලාව දෙල් ලංකාවෙලාව පහමාරයි පහයි මේ වෙලාවට දන්නවා අපි සාමාන්‍ය මේ ආර්ය පර්ේෂණය කියන මේ භාවනාවට සාකච්ඡාවට සම්බන්ධ වෙන ඒනිසාම මේ වෙලාට වැඩදාගන්න දැහ සාමාන්්‍ය ඒ හිතෙන් පේවීමක් ඉතින් මේ කොච්ර වැදගත් කියල හිතනවද ඒ ප්‍රමාණයට වැි බ්ලොක් කරන මුකද ඔය ොචරකිවත් මේ ට වඩා වැදගත් වඩක් කොලතින්න පුුවන් ඉති මටතේරුණා මගේ ජීවිත මීට වඩා වැදගත්වැඩක්ට ආේ නැහැ අන්න එකකට මංඒක ඒ සඳහ මගේ සම්පූර්ණ කාලය යොමු කර. ඇයිහෙම යොමු කරේ මගේ හිත ඇතුින් ගැමරු ශ්‍රද්ධාවක්කාවා මේක තමයි මම කළයුතුවැඩේ කියලා. එකෙන් අර සාමාන්‍යෙන් පිළිමිකට එන ශ්‍රද්ධාවට වඩා වෙනස්සක් තේරුම් ගැනීම නිසාට එන ්‍රදධාවක් හැබ ඒ ්‍රදධාවක කොමද අයිපරක්මට කාලේ හම් ිච්චේන්ද ඔන්නද ආයි පරක්ම මේ ගටේ හන් ෝොන තන ගට කඩ් ඩන තනක. එල්ලිින් එක. චක්‍රය කඩ්ඩඕවන තැනකට අප නවා ඒක ඔයාලා බලන්න කොතරින්ද කඩ්ඩ පුලන් කියෙනලා ඉතිං ඊට පස්සේ මීටයින් එක ගන්න අප තිවරුණු පේ ජීවිත යම් කිසි ආකාරකට කම්පාර්ටමට ලයිස්කරත් කොටු කොටුුවල්ට දා ගත්තොත් මේ පේවීම කර්ඩ පුලුවන් කෙන දැන් පහමමාරන්දල යයාමාරයෙන මේ වෙලාව පාවිච්චි කරන්න මේ වැඩේ සඳහා. ඉතින් ඒ ඒ වැඩේ තුළට අප වෙන වැඩදාගන්න ඉනහැ ඉතින් ඊ ලන්කට ක් මේ මීටයිම් එක කියනක හොයාගන්න අපිට කරන්න පුළුවන් අපි සාමාන්‍ය මල්ටිටස් කරන එකනිදැන් මන්ද කරති න මේ ඔයන ගමන් කෝල්ල එක ගන්න කෝල්ල ගන්නනකම YouTube එක බලනවා එහම අපි ගොඩක්ලාට මල්ටස් කරන ඉතින්ගේ මල්ටි ටස්ක කිරීම කරන්නේ එක වෙනුවට අපි එක ටාස්ක එකක් කරන්න පටන්ගත්තු අ අපේ දම්මජවකය හාමුදුුව කෙන කිනව හමුදුරු නිතරම කෙනෙ එකක්ඇදැන්ඩන් රයි් කියලා අපි මල්ටිටාස් කිරීම අපට එකක්නගේ දක්ෂතාාව වෙනන මල්ටිටස් කරඩ බැරිහිරක්නැ පුළුවන් නමුත් භාවනාව සඳහා මේ මීටයි කොයා ගැනීම සඳහා. අපි මල්ටිටර්ස්කින් නැතුව එක ටස්කක් බට පත් කර දැන්න්න කපියටසු හදන්නේ සිංගල්ක ඩුවල් ප්‍රෙස එකකනන්ෙන්ඩ මල්ිටස්කින්ෙන් වැඩිරගෙනය එකක්. අපි දැන් අයිපර අපේ කම්පියුටරේ අර පර පෙන්ටියම්2 නෙවෙයි 446 එම තංකර කල්කලේටරයක් ගන්නට හි අප මනස ගන්න තමයි උත්සාහ කරන්නේ මල්ටිටාස් කිරීම අඩු කරලා ඉතින් දැන් එහෙම මල්ටිටස් කරනය එකත් එක්ක අපිට තේරෙනවා මල්ටිටස් එක අඩුකරණය එකත්ෙක් අපිට තේරවා අපේ හිතේ නිතරම රැව් දෙන සද්ධී. ඉ ඉන්නවොයිස්ස එක ඉන්න චැට් එක චට්කට කඩු ේගෙනවාක් කියලා චටරරින් එක හැමතිස්සම හිතේ ලු කලබ ගෑනියත්ති න මේ ලබ ගැන අඩුව ොකද ස්කට විතරක් යොමු එෙන නිසා මේ ටර්ස්කකට යොමු වෙනවා කියන්නේ අපි මේ ටාස්ක එකක් ෆෝකස් කරගෙන සිත ඒ ආග්‍ර කරගැනීමම නෙවේ ගොඩක්කඩාවට අපිට තීරන්න මේ හුස්ම බලන්න කිව් හම හුස්මට හිත ඒ ආග්‍රකරගන්නවානි කියලා ඉතින් නද අම්ගසිේ ඒකාරගවීමක් සිද් වෙනව නමුත් මේ ඒ කාග්‍ර කරගැීම නෙවෙයි අපි මේ කරනදේ තේරුන්ම. ගොඩක්කට්ටේ කියලා වාමිනාස මට හිත එකඟ කරගණ්ඩ බැහැ කියලා. හිත්ත එකක කරගඩ බැ තිඒ තම හිත හැටි. නමුත් මේකේ අරමන්න හිත එකඟ කරගැීම නෙවෙේ නමුත් අපිට බැලුවල්ට පේන්නේ හිත්ත එක කරගණඩ යනවා වගේ. කවු ර ගන ෙර ත් මේ ප මාර්ත හිතේ රගැනීම කියලා අනන්න වැද න මොහද කියනෙ ප හො ග මං කලින්කේ ති මත්තවීම කියන්නේ මොකක්ද කියනෙ හව යින් රන ගේක ප ඩක් තිබා ඉතින් ඔන්න දැන්න දි මේක කරනකොට අර ත්‍රීබීස් කියන්නේ ඇත්තටම අර දුට ගෙමුණු රජ්ජරුව බත් කැව වගේ අර මතක දන්න කතක් තින දුට ගමු රජ්රු පොඩි ගාල එයා ආචි කනෙ උපද ස් දනවා දැන් බත් බත්තු වනුයි. ඒබත් කණ්ඩ බෑ උනු නිසා තැනින් තැනින් හාරනව මේ හැම ැනම උුයි ඉතින් ආචිකර හොහම ගුලියක්හදලා පැත්තකින් තියන්න හම ගොලි වට හදාගෙන හදාගෙන හැන්ඩ අතිම මේක තියෙනකොට මුල් මේ එක නිවිලතිී කියලා ඉතිග ඒ වගේ මේ ත්‍රීබිස් කියන්නෙත් අපි මේ කරන වැඩ ගොඩකින් මල්ටිටාස් එකෙන් එකක් තෝර්ගෙන අපි යන්නේ ඒ එකට එකතටට ගිහිලා අපොඩ අපේ හිත පොඩ්ඩක් ඉතර පා කරනවා ති මොකද මේ බෙන්ඩ්ටයිම් කියන්නේ අපි නින්දට වැටෙන්ඩ යනකොට අනිත් ටාස්ටික අඩු කරලා නිදිය ගන්න එක විතරක් කරන්න. විශේෂ වැඩක්රන්න ඕොන නිදිය ගන්න එක විතරක් කරන්න. නින්දැං අධ වනාහම නිින්දන් අවදිවෙනක විතරක් කරන්න. අපි බාතරම් එකට ගිල් අපි හිතමක එක වැඩ පහක්කායක් කරන්න ඕොන අපි දත්මදිනක තවරගමකෝ. ඒ දත්මදින වෙලාවට ක් නෙක තරක් කරන්න ඒ ලාට කොන්ඩ හදන්ඩ. එතකොට ඊල්ඟට මට අද ක්ඩ හදන්ඩෝන මනවාද බොස් කතා කර්ඩෝන මොනවාගේ ද කියන හිතනක කරන්න වශ නැහැ. මම්ම කියනෙ හිතනක යටපත් කරගන්න කියන එක. නෙවෙයි. නමුත් අපේ මේ වැඩේ විතරක් කරන්න කියන එක. ඒ වැඩේට ෆෝකස් කරන්න කියනක් නෙවෙේ කියන්නේ වැඩේ විතරක් කරන්න කියන එක. මෙන්න මේක. තේරු ගන්ඩන එකම කිවට තේරු ගඩැ එක කරලා තෙරු ග ඩන එක දත්මදිනක විතරක් කරඩ කියන්නේ දත්මදීමට ෆෝකස් කිරීමත් නෙවේ හිතරේ න අනිත්ත දහසයටපත් කිරීමත් නෙවේ දත්මදින එකක විතරක් කිරීම රම්කි සයාකාරකට බීන් ද ප්‍රසන් පෝමට ක කියෙක්ති දලා දහස කන්නය එකනත් ගණඩ පුලන්. ඊඟක තමයි මේ කමියුටටයිම් එක බස්ටයිම් කියෙන කියන්නේ අපිකොටහරි ට්‍රවල් කරනවන ඒකට කෝච්ය හරි බස්සයකයනවාන වෙන කෙනෙක් එලවන වාහන කනවන. ඒ එවනිට අපි දන්නත් නැති අපට කතාරන්න තවශ ැතික ෙනෙක්න එක තවත් ොඳයි අනිතකම මේ හැමයකීමම තියෙන අනිකාරණය තමයි මේක මේ කරතතදාගෙන හැමෝත් එක්කම කරන්න පුළන් වඩක් නෙවී මෙතනද අපි මුලින්ම යම් කිසි ආකාරයකට ඒ කතා බහ නැති කරග්ඩුනික් හමියනිකේෂන් එක ඉන්ටරක්ෂ එක නැති කරගණ්ඩුනේ කතා කරන්නේ නැහැ කියන්නේ දැන් අපි ෆස්බුක් එකකාරගෙන එමනත්තම් වචචප් කරගෙන ඒක මැසේජ්ක බලන එකත් යම් කිසියාකාරයක කතා කිරීමත් තමයි මිනිස්තුුන් හිට සද්‍යාව ැතිවනට එක කතා කිරීම. ඉතින් අන්නේ ඉන්ටරක්ෂන් සොලින් අප යම් සි ආකාරකට විරමනේ වෙන් ඩෝනේ වෙෙන් ෙන් ඩෝන වන්නම මී ටයිම් කියනක හොයාගන්න. ඒඟට මේගේ මම දකපු ම පාගකව දන්න වැදගත්තකක් තමයි එක් සයිස් ටයිම්ම එකක සහ නේච ටයිම්ම එක. ඉතින් ඇත්තටම මේක හරියටටම කරන්න කැලේකට හිල්ලා ඔයිසිංහ රජෝාවගේ හරි කලෙට කියල්ලා කෑම්පික් ටැටක් කටෝගෙන දවස් දාහ පහක් කියන්නකට ඔක්කමි හම්ම නේච කත්හන්බවා එතකම එක් සයිස්තැන් විශේෂ යෝගවගේ අම්‍යාස කරනකටහම ත්ත ඕන එක් සයිස කනකොට ඕොනම ස්පෝර්් ගක් කරනකොට අපි තේරනවා අපේ හිත ගොඩක්තන්වලට දුවන් නිනහ විේෂයෙන්ම කම්පිටටව ෝර්් එක. ිට හිත ගොඩක් හිත හිත ඒව කරන්න බැහැ ඔලුව වෙනමොකක්හරයාපු ගමල් ඒ අපි පෆෝමන්ස එක බහිනවා මොකදේ අප පොෆෝමන්ස රන්දාා පවතින්නේ ඒ වැඩත්ක් ඉසිගල ටර්ක තෙක් පොචර නාවාදගනක හොඳ ත්දගල තින කැපිට ෝර්ට්සල අප හිට වෙන ොකක් හරරි අදහසක්කආපුගම අපේ අර පෆෝමන්සක පලා යනවා ඉතින්ගන්න ඒ වගේ ස්පෝට්ස් එක්සයිස් කියන එකත් මේ ීටම කොයාගන්න යොදා ගඩ පුළන් අපි දන්නවන්න දැන් අප හල්වේ තනීම කරන ට් අඩද ගොඩක්රට. අපික බැත් මිට්න් හොත් කර කතා කරම කරනගත්තමයි කරන්න. ඉතින් තනීමමස් කරන ස්පෝට්ටක් දරි දින ගත්තමයි තනම කරනෙක් සයිස් වගේවා යෝග අ්‍යාස වගේවා එමත්තන් ජිම්මෙකට නේව වගේ මොක්රවන්න පුලා ඉති කරනවා අනන් වැඩ ඕන රන්තියෙන ඇවිදිනයකත් ඒ ස්පෝට්ක් මේ ඔයි බෙල්ලන් වෙට වගේ මොක්කරි ෝකම් පත්යක පැවත්ව වගේ ඒක ඇවිදිනයක තනියම කතානු කර ත් පෝට්ටක් හැයි ඇවිදින්න අපි බෝඩ් කියව කියව හම විදින එකක් නෙවේ මම ගැන ඒ කලාව අර කක්ග විශසාන සූත්‍රය හිටපු තනියම ගමන් කරන කංගවෙෙන වගේ කරන වැඩ. ඉතින් ඔන්න එතන නුත් පස්සෙ ඒටිකෙන් පස්ේ අපි හම්බෙනවා මේ එක්ස සයිස් සහ අරන්න්‍ය ගතයීම කියනක ඇත්තරම් මෙතන තිබන් මේ උත්සාහ කරන්නේ යම් කිසි ගුණනාංගයක් කොයාලට තෝරල දෙන්න හැකියාවක් තෝරල දෙන්න එමකක්ද නිකම් බලන්න්න පුොරුදු කරන එක ල් ස් කල යි කතා කරනකින් අයි වෙලා නිකම් බලගන්න පුරදු කරන තමයි එතන කරන්නේ ඒනඟට නිකම් බලං ඉන්න පුරදු කරන්න යයි කියන එක ඇයි කියෙ එක අප පස්සේ හවායාගුණ. මේ ලාවිතේ විශ්ාස කරන්න පුළලන් ඒක විතරක් කරන්න නිකම් බලාගෙන ඉන්නවා කියන්නේ නිරීක්ෂණය කරඩු ඉතරක් පුරුදුයවා ඒකට ඒකත් එක් පටි පටි ස්සරහ ඇන්නේ නැතුව. දැන්වර මං ද කියවන අඒක කරන්න ඇහැකරන්නේ අපේ හිතට ඕන කියලා තියනඒවා බලදිනක. හමකුද යි් කන්න හකරන්න බලනෙක විතරයි. ඉතින් අර තෙඩයි එකකත් කරන්න ඕන බලදනක විතරයි නිීක්ෂය කරල දෙනක විතරයි. එමනතු ඒ එක මේ මොකට දෙවෙන්නේ හාරවසන් ධන එකක තර්ඩයි එකට දාලාකාරනයක් නෙවී.. අවදයෙන් බලාගෙන සිටීම විතරයි. නිකම් බලා අව බලාගෙන සිටීම විතරයි. මේ අපි පුරදුවෙන්න ඕන එක ගුණාගේ. ඔයාලට තේරෙන්ටඇති මේ කොච්චර අමාර ගනාන්ගේ ඇද කියලා කොචර අමාරු වැඩද කරන්න කියලා. ඉතින් අර. මෙතැනි දආයමන් තමකක්ර නිතර කතා කරන ජනතම බින්ද ප්‍රසන් ූුවමට කියෙක ගොඩක් විශෂෙන් බටහිරටවල කතා කරවා ඒක හොඳයි ඒක ඉතාම තෙරපියටික් නමුත් ඒක නෙවීම අපි හොයාගෙනන දර්ශනය පරමාර්තය කිසිම ඒ නෙවී ගොඩක්ටේ ඒ පවිච්ි කරන ඇත ම මදක තියවා දැන්න ඔයාල ග සතය භාවනා කර අර අපි හුස්ම ගැන හය ගැන භාවන කරන්න ඒවෙලා විදි වල තේරෙන්ට ඇති ඒවෙලාට අමට ඒ ප්‍රශ්නයක් වත් මතක් වූෑ දමගේ සිහ වෙන තැනක තිබන්නේ. ඉතින් ගොඩක් කලාට අපි කය ගැන අපිට දැනෙන වේදනාව ගෙන අපි දැන් කරකරන්න වැඩේ ගැන අප හිත යොමෙන කොට අර දාහක් ප්‍රශ්න හිතේ තියෙනවා අමතකයිවා. එත් එක්ම දෙවනි යොටලට තේරලා මේ කයේ වේදනාවේ කරකරන්න වැඩේ කියන්න තරන් ලොකු අවුලක් නැහැ අපසට් ගක්නෑ ඒ හරරිම උපේක්ෂාසාගතයි. ඉතින් අන්නේ උපේක්ෂාසාහකත තැනට හිත පාකරල තිබීම හරියට පොඩි නිවාඩෝට කියියාවගේ තින් අන්න්නේ නිවාඩෝඩ ැන් අපි දන්න කොට් හිතයමාරුව තියන ලාවට නිදාගත්තට පස්සේ ඒ හිතයාමාරු පොඩ්ඩක් එ නිින්දේ එන බ්්‍රේක එකත්ත එක හරියනවා. ඇන්ගේ අමාරුවකත්තේ වගේ ඔොලු යාමාරුවත් තිබ්බත් බඩ යමාරුව තිබත් පොඩ නිදාගත්මයක අඩුවවා. ඉතින්ගන්න ඒ වගේ මේ හිත නිද්‍රාශීඩීකතකිරීමක් නෙවෙයි මේ කරන්නේ හිත විවේකයකට පත් කිරීමක් ඒ විවේකව උඩේ එන තරපියටික් සාහයක් තින නමුත් මේ බින්ද ප්‍රන් මමට එක තෙරපියටක් සහේ යි ිෙක්ටක් විතරයි. හොයාගෙන ආර් පාර්ේෂණය තින කැෑ අපිට හම්බුවෙන පලයක් විතරයි ඒකනව අප ප්‍රධානානරමුණ හොඳයි. ඒකත්තක් මං ඊඩඟට පෙන්න්නන්නම් තව සූත්‍රයක් මේ ගැනත් තව අපි කතාකරමුකි වන්නේවැදදි. තව පලසත පලසත්‍ර ඊළඟ කැල්ලම පෙන්න්නන්න මේක තිනවාමි සිහි ඇතියේ මෙ කලින්ක ඉතුරුටික හේ සිහි ඇතියේම ආශ්වාස කරයි. සිහි ඇතියේම ප්‍රශ්වාස කරයි. දීගන්වා අසසිිස්සාමීති සික්කති. සංවා සිත්ස්සාමීති සික්කති එකැනෙ දිගුල් ලෙස කොට ලෙස ආශවාස ප්‍රශ්වාස කරනවා. ඊළඟටම කදද කරන්නේ කෙටිකොට ප්‍රාශ්වාස කරුණේ මේ කෙටි ප්‍රශ්වාසය බව දැනගනි සියලු ආශ්වාස ප්‍රශ්වාස කය මැනවින් දැනගන්නවා සබබකාය පටිසංවේදී ඉති මෙන්නම මෙතන අපි තේරෙනවා මේ මෙතන මේ කියන්නේ හුස්ම ගන්න එක පුරුදුවීමක්ද අන්නේ එකතම ඊළඟ ප්‍රශ්නය අපිට බැලූ බැල්මට තේරන්නන්නේ මේ ආනා පා් සතිය කෙ මගන්න හුස්ම පහල් හෙල්නවාගේ එකක් කියලා ඇතන හෙමකක් නෙව මේ කියන්න මෙතනදි වෙන වැඩේ විතරයි නැතු අපි කරන්න් ෝන වැඩේ නෙවී අන්නතන ඉතාම වැදගත් එක ගොඩක්කට හිතන්නේ ආනාපාන සති භාවනා කියන්නේ කෙටි වශයෙන් හස්මගැීම දිගවශය හුස්ම ැනීමවා වගේක් ැන තම හිතන්නේ. එල සහරු දීර්ගලස හුස්ම ගන්නා කෙටිවිදිේට හුස්ම ගන්නවා මටදින පශ්නයකයි දැන් ඔය කායන්නු පස්සනාවම කෑල්ලක් තමයි ඇවිදින එක සක්මන් භාවනාව ඉති මේ දීර්ගලි සහුස්ම ගන්නවා කෙටිලි සහස්ම ගන්නවා කියලා ආනාපනසති වගේ තියෙනවා ඉති ඒ වගේමකක් කායනු පසනාව ඇවිදීම කියන්නේෙත් සක්මන කියන්නෙත් හැබැ කවුත් හොම දිග අඩි තියෙනවා කටිය අඩිතියෙනවා හෙමික් කරන්න හැ. අරනික කොක් ව දිග අඩිතියනවා චුට් හම ගැඩවිල්ලුවගේ පොඩි අඩිතියෙනවා හෙමක් කරන්නේන්නේ. ඉතින් තෙරුණ හෙමක් ගැන වීමමතන කතාරන්නේ මෙත මේ වෙන ලක්ෂණයක් අ ඉන්හයින් සයිට් වෙච්චදී අපිට පෙන්න්නල දීපු එකයි අපි කරන්්ඩෝන එකයි දෙක්. ඒකයි මේක තේරුම්ගඩන්න නැතුව කරහම පිටි තුරුණන් ය කිසි තෙරපියට එකක් තෙරපියටික්න්සාහනයක් කන එකක් විතරයි. එතනිහට ආන්්‍යත්මික වෙන එක කම්බිෙන නෑකයිතා වැදගත්කාරණයක් මේ භාවනාව තේරුමක්යුත්තුව තමයි කරඩෝනි. ඉහම කාටරි තේරු නැත්තං ඒකත් ප්‍රශ්නයක් නෑ මොදක අනිවාරය ම අර විවේකය නිසායන සහනේතිනවා. ඒකත් ලොකුද දෙක්න මුකුත්නැතුවට වඩ ඊළඟට අපිට හම්බෙනවා තවත් පලසූතරක්. මේ කලින් පලස උත්්‍රේ තිබුණනේ සංයුක්තනිිකායේ ඒක දම්ම වක්ගේ. දෙනි පලස උත්ත්‍රේ තින්නේ සංයුක්තනනිකාය සප්න වගේ. මේ පළ සුත්‍රේ කියන්නේ මොක්ද කලින් කීපටි පප්‍රති විරද්ධ එකක් කියන්නේ කලින් කීපක පටන් ගත්තේ ආරණ්‍ය ගත වෙන්න රුක්කමූල ගත වන්න කියලා මේ දෙවනි එක කියනවා. යම් කිසි සව් දහම් කෙනෙක් වඩනලද බහුල කරනල දෙක්කෙනට සෝවාන් පලය පසක්කිරීම පවති සත්තර සෝතා පත්ති අංග කියනෙක කියන්නේ. මොකද මේ හතර සත්පුරුෂ සේවනය සද්ධම්මශ්‍රවනය යෝනිසෝ මනසිකාරය දම්මානු දම්ම ප්‍රතිපදාව. අවසාන් දෙකාි පස්සටදාම නමුත් දළවශයන්තරෙන මේ මොකක්කරි සත්පුරුෂ සේවනය කියන්නේ කවුරුහරි කට්ටිය සත්පුරුෂය ව ආශ්‍රයකිරීම සදධම් මශ්‍රවනය කියන්නේ මේ ධර්මය ඇසීම. ඉතින් මේකර කලින්කීපකට පට හැනීනි. ඒ එඇනමකද දැන් කලිින්කිවේ එකලාආවෙන්ඩ කියලා ඉන්තරක් ලින් හිතවවිං කරන්න කිය දැකින සත්පුරු සහං සේවනය කරන්න කියලා. දැක්දන්න ඒ එක මයි මෙතන තියන බලන්සක. හැමතිස්සෙම එකම සංයුක්ත නිකායේ උපදෙස් දෙකක් තිී තිනවා එකතැක එකක් කියල තින අනිත්තන තවයි එකක් කියල තින. ඒතින් මේ සත්පුරුෂ සංසේවනය අරමංකිවන මගේ ජීවිතය මහනුනාට පස හම්බේච්මට දෙ එකක් තිනවා එකක් තමයි විවේකය දෙවනිියක තමයි සත්පුරුස කල්ලයාෑන මිත්‍ර සේවනය. ඉතින්ගේ දෙවනිියක ගැනමං වැඩිදුර විස්තරයක් කරන්න ඉක්මනනිින් ගක අපිට භාවනා කිරීම තම ප්‍රධානර්මණ නි. සත්පුරු සේවනය හරියට මේ වගේ දැන් අපි මේ මම හොයාගෙන යනකොට මන්දක්කම මේ ජහරි ඩෝ කියල කැසපටත් තින ඉසරම මනේජ මට ිගෙන ගත්ත ඒක තම මේ තෝරගඩ යෙන තාම ලස්සන කෑඇල්ල ජහරි විඩෝ කියන්නමකරද දැන් සාමන්නේ අපි අපි ගැන දන්න ප්‍රමාණයක්ත්තියෙන දැන් ආනන්ද හාමුදුරුව අනන්දහාමුරුව ගෙන න්න ප්‍රමාණයක් තින ම ඔව්‍යයාවෙච්ච ප්‍රමාණයක් එතකොට මම මංගෙන නොදන්න යම් සිටිකුත් තියෙන මේ මගෙන නොදන්නටික ම දන්නනේ හැබ මගෙන දන්නටික මන්දන්නවා හැබැයි අපි මෙතනට එකතුකරොත් අනිත්කට්ටිය. ඔයාලා ද මමට නොදන්නවා වනාට ඔයාල මංගෙන දන්නටයකුත් ඇති. ඒ මොක දැ හිතන්න මගේ ඔළුේ වෙලා මොකක් කහරි තියෙනවන දන්නම්මට සු එක පේනවා. නමුත්මං කන්නාඩිස්රහ මේගේ රිිපෆලක්ටියව් දෙයක් ඉස්ර හිටියන ඇත්ත මගේ ඔලු තිනක මට පේන. ඒක පේන ස්ර හිටකටියට. ඉතිං අන්නේ වගේ මගේ හිතේ ගේ ක්‍රියාවේ මගේ වචනය තියනයවත් මගේ වචන සැරපරෂ වැඩින මගේ ක්‍රියාව නොහොම්බීදහනම් ඒක සහරට මට පෙන්න ඒක පෙන්නේ වටන්න බලං ඉන්න කට්ටියට ඉතින් අන්න එත්තනද ඒ බල ඉන්න කටිය මට ෆීඩ බැක් එකක්ුණොත් මෙන්න මෙහෙමක් ඔයාගේ තියෙනවා කියලා මට ඒ මාවතේරුම් ගන්න පාචි කරන්නපුලන් ඉතිං ඒත් එක්කම තවකැඇල්ලත් තියෙන අනිත් කට්ටිය මා ගැන නොදන්න ප්‍රමාණයක් ඒ කියන්නේ ඒ ප්‍රමාණය මං කාටවත් කියන්නේයන්නේ මංගේටික හංගගෙනන්නේ තින් ඒටික හංගගෙනන්න නිසා එක කාටවක්ත් පේන්නේන හැබ ම ඒගෙන ඔවයා වෙන කවුරුද් දන්නේිනෑ. මේක ඇල්ල අනිත්කට්ටය දන්නවා මම දන්නේනෑ. ඉතින් මෙතැති මට මාව තේරුම් ග්ඩෝන්නම් අපිට වැඩ දෙකක් කරන්න බලාා. දැ මම මංගන නොදන්න ටික අනිත්කට්ටියට පේන ටික ඒකට්ටිය මට කියන්නනම් මට ඒගෙන ෆීඩ් පැක් එකක් දෙන්න පලවිෙන වැඩේ තමයි ම ටික් නිහතමානීම මනස්සෙක් වෙන්ඩෝන්නේ එකෙනම කියන කියන්න හැමේකටම මොකක්කර කියන්න එ පන්්ඩිතේක්න. තු ාරක ඩ බැ එක න්න ත්හර ගොදන ට පස ද න්න ඩ න කියලේ ප්ිතයන්ට එක කිය කියලා වැඩක් ඇන. ඉති මම ඒක ගන්න රිසප්ටවුනක්. මම වෙන කෙනෙගේ අවවාදය වෙනකෙනගේ ිඩබැක් එක ගන්න රිෙප්ටියවුනම් එක ඉතා වැදගත් ුුණාගේ. අර රාහුල කුමාරය බුදු හාමුරන්ගේ පුතා විදියට යටට එන්න යම්කිසේ එකක් තියනන්නේ එක ලකු බොස්ක පුතා. ඒ ුදු හාමුරුවන්ගේ පුතාවන රාහල ක මාරය හැමදා දේ ලිටක්රන්න. දනල න්න මේ වැලිකට ප්‍රමාණයට මට අවවාධනු ශසනා ලැබේවා කියලා. එයා එච්චර හම්බල් නිහතමානී. එයා ඒ වෙනකටියක ෆිීඩ්ැක් එකක් ගන්න රිසිප්ටව අන්න ඒක තමයි මේ තින ගුණාන්ගේ. දෙවනියට දෙවැනිී කාරණය තමයි දැ ඊළඟට මේ අනිත්කට්ිය මං ගැන නොදන්න ප්‍රමාණය ගැන මට ෆීඩ බැක්කයක් ගණඩුවන්න. අන්න එත්ත නැදී මං මං ගැන යම්කිසියාආකාරෙක පාපොච්චාරණයක් කර්ඩුවනේ. අන්න ඒක ඉතම් වැදගත්කාරනයක්. අනුන්මා ගැන නොදන්න ප්‍රමාණයක් තියෙනවා මටේක අනුන්ගෙන් එයාලගේ පර්ස්පෙක්ටව හ ගණඩෝනි. ඒ කහා ගණ්ඩනම් මම මං ගැන යම් කිසි පාපොච්චාණයයක් කන්ෆිෂන් එක කරඩෙනවා ඉති මේ පාපොච්චාණය කියනෙක දැන් අපිට ගොඩක් කලා හම්බිනේ කතොලිකධර්ම පපොචාණය සිංහල බුද්ධාගම අදාානයට පාපොචාරණය කියන වචන හම් වෙන්නත්නෑ නමුත් මේ පාපොච්චාණය බදධාගමේ තියෙන ප්‍රධානාන්ගයක්. තින් ඒක අයිපරක් බුදුු හාමුර පොෝස්කරපු භික්ෂන්ට ප්‍රෝස්කරපු යි ස් ටයිල් ල න ප්‍රධානන්ගඇත්තමයි පාපොච්චාණය රීම. ඒකට කියන්නේ ඇවැත් දෙසීම කියලා ඒ පාපොචාරණයට මොකක්දක තියන ප්‍රධානකාරණය අපි දන්න දැන් ඕනම හිතේ තියෙන මොකක්කරි වැරදක් කරහරි මොකහරි තියන එක අප එක නිදහසේ පාපොචාරණයකරොත් අන්න ඒකෙන්ම අපේ හිතස හැල්ලුවනෝ මට කතා කරන ගොඩක් අයිමන්ද කල තින එයාලගේ හිතේ තියන දුක ෙට කිවහම එමනත්තගේ මොගක්හරි කරපු වැරැද ගිල්ට ෆිල්ි එක පාපොච්චාණය කරම හිත සහැල්ලු ලා පිහාට්ටක් වගේ බට පත්වවා ඉතින් අන්නේ පාපොච්චාරණීඉතින පලවෙනි සයිඩ ඩිෆෙක්ක් දෙවෙන එක තමයි ඒ මගේ ඇක්ෂන් එක මගේ වචනය මගේ හිතීම ගැන වෙන කෙනෙට ෆිඩබැක් එකක් දෙන්න පුළුව අවස්ථාවක් දාාව වෙන ඉතින් එතනද ඊලළඟ වැදගත්කාරණය තමයි මේ පොච්චාරය කරන්න කාට මොන ෝරම්ි එකේද කියන එක ඉති ඩක් භික්‍ෂූන් වහන්ේ කෙනෙක් න ගේ ෝරම්ම එක. අවස්ථාව ීල යන්න දැන් උප සම්පා භික්ෂුවකට තවත්ේවගේ උපසම්පදාා භික්ෂ සමහයක කරන්න ලන්. ඉති දැන්ි මගේ ප්‍රක්ටස්සක දැම් මාතක පැවිදිච් මසේ හමදුරලට ක්කින්න. අපේ සාකච්චාව ඇතුළ අපි හරිම ඕපන් එිම ගැර තියන දේවල් පපචාරය කරන ඉති යි රක පක් ික ප්‍රශ දැ ල ෆිස්සේ වැඩරන ෆස්ේ යාල ටුව ගහඩ ල ඉන්නෙක් නැතම මේ පොචාය කර සහරදව නැති ට ල හැයිති අයිපරක් ම මෙහමකක්දක මන්න ඉස්සරි න්නම එහමදවල් පපොචාණය කර මොදේ නැතිීමට ම බයි නැති නිසා එහෙමකත් තියෙනවා ඉතිං එක සාමමාට්‍ර මෝඩකක් ඉවිදිරත් සහරුමට කියරතිනවා හම මේ ඔක්කොම කියන එක නමුත් මන්නන්ගේ මෝඩකක් විර ද කියන්න මොකදක මටත් තිබුණනත්කයි නැත්ක නිසා මකහෙම හිතන්නේ නැහැ ඉතිං අන්නේ එකතා වැදගත්කාරනයක් හැබැයි මේ ඔක්කො මටිකරත් ඊළඟට අපිටිතුරුවන කල්ල තමයි මම මංග නැත්නො දන්න අනිත් කට්ටියටත් ම පෙන්නේ ැ ප්‍රමාණය මෙන්න මෙතනටම හරි වින්ඩෝ එක කියෙ කියන කියන ්‍යයා ඩිකවරියකක් තමයි තියන්නේ එකන අපි ඔක්ොම එකතු වෙලා කරගෙන අන්ඩෝන එකක්ත් තයි මෙතන යන්නේ මොකද කල්ල්‍යෑන මිත්‍ර සේවනයක් කරන්න න අභ්‍යන්තේ දිට ැරුවච් හිතකුත්ම ඩියලප කරගන්ඩෝන ඔන්න ඔය ගුණාන්ග දෙක දෙකින්. අපත් තමන්ගේ නොපෙන්ෙන පට පැත්ත හොයාගෙන යනවා ඇයි මේ නොපෙන පැත් හොයන්න කියනෙක දැහන්නේ පයයි අපි කලින් දස කතා කර ඇයි මම් මෙතට ආවි කියරමේ පරේෂණයට ආවි කියෙන ඒකට තමයි දවස්ස දහටනි දවසනි දවස් පහලොක්විතර අපිගත්තේ ඇයි මේකමක් හොයන්න කියනෙකට ඉතින් ඒකත් එක් නං ඔන්න මම අද කරුණු දෙකක් කිව්වාඉහෙනං අපි අද භාවනාව කරන්න පටන්ගමු.